त्रिकोण अंग सामे त्रिकोण अंग सामे त्रिकोण की नकन दानना वाने त्रिकोण अंग सामे त्रिकोण की नवाचन नकन दानना मुकदमे इरी तू ना इरी तू ना आ त्रिकोण है त्रिकोण है इरी तू ना तमे अंग सामे क्या ने में वाकी का करेगा तो हम देख क्या आने में हमारे सीख दिए अंग सामे क्या ने लमाई अभी मौका खारी दिया मौका खारी देगा डर अब एक अक हाथ तो समान है सर्वप्रकार एम समान है ना पाटिंग हेडिंग अरे में हेड तले लिंग उसे पाल्ला दिगे वालिंग अलम मना मौके की हर समान है ना तो ये वाट क्या निकला अंग समय की ना अरे दाहन के लगाना उगली ना मैं पोट पोद्दे आती ना अरे मैं पोद्दे आती हूँ अरे पोत मना दे केला पेना ना पोद्दे आती हूँ अरे ऐसे करने का मैं पाठ पाठ आमतौर करने को अरे बैलू बैलू में पेना नहीं था मैं कहीं का हाथरस प्रेमनो पेनु मत दिए ना दिखे पाला नहीं का एक आगे अरे ये हम पेना नहीं था अरे त्रिकोण अंग समय के ना दहाई होता है अरे मैं पेना में पाला लाते आगे निका ओको में कोई पाठ आमतौर करना पाठ आमतौर करना पाठ आमतौर करना नॉन है मुकदमे में तेरे त्रिकोण वाला अपने पाठ करने नहीं है अरे संगीत बराबर में पड़ देगा अरे तो मुकदमे අංග සමවෙද්දී පොඩි ටෙක්නික් එකක් මතක තියාගන්න අංග සමවෙද්දී මොකක් හරි දෙයක් ගෙනල්ලා මේක උඩ කෙලින්ම සමපාත කරලා තියන්න පුළුවන් මෙන්න මේ වගේ හරි එතකොට අංග එකක් වගේ තමයි පේන්නේ හරිද එක මේ ගාන ෆිට් වෙනවා මෙහෙම මේ ෆිට් වෙනවා හැම පැත්තම ෆිට් වෙනවා හරිද එතකොට ත්‍රිකෝණත් එහෙමයි දැන් ත්‍රිකෝණ අංග සමයට යනනේ ත්‍රිකෝණත් මෙහෙම තියලා බලන්න පුළුවන් තිබ්බෙන් පස්සේ ආර මුල්ල මේ මුල් තුන් මුල්ලයි නේ තියෙන්නේ හරිද මුළු තුන එකිනෙක සෙට් වෙනවා දැන් මේක නම් හතර මුල්ලක් තියෙනවා කායින මේකට මේක අංග සම වෙනවා මේ දිග පළල ඒ වගේම පිට පැනල නැහැ ගාන්න ෆිට් වෙලා තියෙනවා පොත් දෙකේ ඝනකමත් ඒ වගේ ආයි කියන්නේ මේ දෙක එකිනෙක දිගපළලෙන් සමානයි ඒ හින්දා අපිට මේක කියන්න පුළුවන් මේ මේකට අංග සාමය කියලා. ඒ වගේම තමයි ත්‍රිකෝණවලත් තවත් මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා නේද මේ ත්‍රිකෝණය උඩ මේ ත්‍රිකෝණය සමපාත කරන්න පුළුවන් නම් පිටපණින්නේ නැතුව හරිද කෝණ වලින් එකිනෙක සමාන වෙනවා සපාද වල දිග වලින් සමාන වෙනවා. එහෙම වෙද්දී මේවා අංග සාමය වෙනවා කියලා කියනවා. මේ පොත් දෙක නම් ෆිසික්ස් පොතක් හරිද මේකත් ෆිසික්ස් පොතක් හරි එහෙනම් අපි ත්‍රිකෝණ අංග සාමයට යමු හරිද ත්‍රිකෝණ අංග සාමයට යන කලින් බලමු දැන් හිතනකෝ මේ වගේ කොටුවක් තියෙනවා කියලා මේ කොටුවක් තියෙනවා නම් මෙයත් එක්ක අංග සාමය වෙන්නේ නැහැ නේ මේ වෘතයක් නේද මෙයත් එක්ක අංග සාමය වෙන්නේ මෙන්න මේ වගේම කොටුවක් නේද ආ නහර ඔය වගේම කොටුවක් දිග මේ අඳින්න බෑ හරි ඔය වගේම ඊට පස්සේ මෙන්න මෙහෙම මෙහෙම වස්තුවක් තියෙනවා හරිද ඔන්න ඔහොම එකක් තියෙනවා නා මෙයත් එක්ක අංග සාමය වෙන්න මොන වගේ එකද මේ වගේම එකක් ළමයි හරිද තව මම උදාහරණයක් කියන්නම් අංග සාමය සඳහා හොඳම උදාහරණ තමයි කාසි එකම අවුරුද්ද ගන්න කාසි ඒව මොනවාද එකිනෙක අංග සාමය වෙනවා එකිනෙක සර්ව සමානයි සර්වප්‍රකාරයෙන් සමානයි බරිනු සමානයි දිගුනු සමානයි පළිනු සමානයි ඝනකමිනු සමානයි වටිනාකමිනු සමානයි හරිද ගහපු අවුරුද්දත් සමානයි ඔක්කොම සමානයි එතකොට තේරෙනවා නේද දැන් අංග සමය කියන කොටස මොකද්ද මොන වගේ කියලාද ස්කෑලි බෑලි අංගය හැම අංගයම සමාන වෙනවා අන්න ඒකට තමයි අංග සමය කියන්නේ දැන් අපි ඉන්නේ තාමත් 10 වසරේ අමතක කට්ටිය මතක කරගන්න 11 වසරේ 9 වසර කට්ටිය ඔන්න 10 ඔයාලට හොඳ chance එකක් 10 වසරට යන්න කලින්ම ත්‍රිකෝණ අංග සමය ඉගෙන ගන්නවා 10 වසර කට්ටියට නියම chance එක ඉස්කෝලෙන් නැති කාලේ ඔන්න හම්බ වෙනවා chance එක ඉගෙන ගන්න ඉගෙන ගමු ත්‍රිකෝණ අංග සමය හරි දැන් අපි අංග සමය කරානේ එක එක කාසි අංග සමයනේ ආයෙත් කියලා දෙන්නලු අංග සාමය කියන්නේ ළමයි හරිද තේරු නැති කෙනා හොඳට අහගන්න මේක ඔයා යන්න කණ්ණාඩියක් ඉස්සරහට කණ්ණාඩියට ගිය ඉස්සරහට ගියන් පස්සේ මොකද පේන්නේ දැන් මම ඉන්නවා නම් මම කණ්ණාඩිය ඉස්සරහට ගියොත් මාවම තමයි පේන්නේ මේ අත උස්සද්දී එහා පැත්තේ ඒ ගානට මේ අත අනුපූරක අත ඉස්සෙනවා
මේ අත උසද්දී ඒ අතේ මේ විදිහට මිස්තනවා. ඔළුව මෙහෙම මෙහෙම වනද්දී ඒ විදිහට වැනෙනවා. හරිද? එහේ මොකක්ද වෙලා තින්නේ? මම වගේම එකෙක් කිහා පැත්තේ ප්‍රතිබිම්බ විදිහට තියෙනවා. වගේම එකෙක්. කිසි වෙනසක් නැහැ. මම මෙහෙ කතා කරනවා නම් එහෙත් කතා කරනවා වගේ පේනවා. හරිද? මං සුදුයි නම් එහෙත් සුදුයි. කළුයි නම් කළුයි. ඔන්නේ නැත්තම් තට්ටේ නම් ඒත් එහෙමයි. හරිද? කිසි වෙනසක් නැහැ. හරිද? මම මොනවාද කරන දේම ඒ පැත්තෙත් එහෙ වෙනවා. මොකද වෙලා තින්නේ? එලින්ම මෙයාට මෙයා නිකන් සමානයි හරිද? අන්න ඒ හින්දා අපිට කියන්න පුළුවන් මෙයා මෙයා අංග සාමය වෙනවා කියලා. හරිද? දැන් මෙතන ත්‍රිකෝණ අංග සාමයනේ කරන්නේ. එතකොට මෙයා අංග සාමය වෙන විදියක් තියෙනවා. ඒක ගැන කතා කරමු. හරිද? හොඳම උදාහරණය යන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න අංග සාමය වෙන එකේ ඉස්සරහ ඉන්නවද කියලා. නැත්නම් ප්‍රශ්නයක් ඉතන. හරි? හරි. මෙහෙමයි සිද්ධිය. ත්‍රිකෝණ අංග සාමය. ත්‍රිකෝණයක් අංග සම වෙන්නේ කොහොමද? දැන් ත්‍රිකෝණයකට තව ත්‍රිකෝණයක් අංග සම වෙන්න පුළුවන්ද? පුළුවන්. අනේ පුළුවන් වෙන්නේ මොන විදියටද? එහෙමයි පුළුවන් වෙන්නේ. ත්‍රිකෝණ දෙකක් එකිනෙක අංග සාමය වෙනව නම් තමයි. වෙනව නම්. අංගය වෙනව නම්. වෙන විදිය නෙවෙයි වෙනව නම්. මොකද්ද වෙන්නේ? අංග සාමය කියන ලකුණ මේක. හරිද? හැමතැනම ඔක මතක තියාගන්න අංග සාමය කියලා පෙන්වන්නේ මේකේ. ඉරි තුනක් ගෙවන් පස්සේ. ඔන්න ඔහොම ත්‍රිකෝණයකට සමානයි නම් මොකද වෙන්නේ? අංග සාමය වෙනවා නම් මේ පාදයේ සමානයි ළමයි. මේ පාදයේ සමානයි. මේ පාදයේ සමානයි. ඒ වගේම මේ කෝණයට මේ කෝණය සමානයි. හරිද? මේ කෝණයත් සමානයි. අංග සාමය වෙනවා නම් හඳුනාගන්න. අංග සාමය වෙනවා නම් මේ කෝණයට මේ කෝණයත් සමානයි. තොර මොකද්ද? එයාම තමයි මෙයා. මෙයාම තමයි එයා. දෙන්නම එක්කෙනෙක්. හරි? එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මේක ගලවලා අරගෙන මෙයා උඩින් පිට කරයින් පස්සේ මෙයා වගේම තමයි. කිසි වෙනසක් නැහැ. එහා පැත්තෙන් කෑලි බෑලි පැනලා වෙන්නේත් නැහැ. මෙයා ගාන්නම පිට වෙනවා. හරිද? ඔන්න ඔය වගේ එකක් තමයි ත්‍රිකෝණ අංග සාමය වුණායින් පස්සේ වෙන්නේ ත්‍රිකෝණ දෙකට. දැන් අංග සාමය වුණායින් පස්සේ වෙන දේ අපි දැනගත්තනේ. වුණායින් පස්සේ මොකද වෙන්නේ? හැම කෑල්ලක් බෑල්ලක්ම මොකද වෙලා තියෙන්නේ? කෝණ තුන දෙකකින් එක සමාන වෙලා, පාද තුන දෙකකින් එක සමාන වෙලා, ඔන්න ඒින්ද ත්‍රිකෝණ දෙකකින් එක අංග සාමය වෙලා. දැන් බලමුකෝ අංග සාමය කරන්නේ කොහොමද කියලා. ත්‍රිකෝණ දෙකක් අංග සාමය කරන විදිය. හරිද? විදි දිනවා ළමයි. හතරක්. විදි දිනවා හතරක්. මේ මම නෝට් එක වගේ දෙන්නේ හන්දේ. ඔයාලට තේරෙන්නේ කොහොමද? අවුලන්නේ. අංග සාමය කරන ක්‍රම. තියනවා ළමයි හතරක්. පිළිවෙලක් නැහැ ඉතින්. මේ හතරක් තියෙනවා. මොකද්ද ක්‍රම හතර? අට්ටි ජට්ටි දාලා දෙනවා බොහොම හොඳයි. ආ පා පා. යන්නේ. ආ කෝ පා. ඔ මේ මොනවාද මේ? එන එන අවුලක් ඇති හන්දේ දැන් කට්ටිය අහන්න ආ කෝ හා කෝ කෝ පා උනාරි හොයනවාගේ කෝ කෝ පා කර්ණ පා අමුතු භාෂාවකගේ නේ නම පා 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 කෝ පා කෝ කෝ පා කර්ණ පා හරි ඉන්දෝකගේ මතක තියාගන්න හොඳ මොනවද හයිකෙන් බලන්න පා 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 හරිද ඉංග්‍රීසි වලින් කියනවා නම් කොහොමද කියන්නේ සයිඩ් 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 නේද මම මතක නැහැ කරුණේ දන්නවනම් දාන්න හරිද ඊට පස්සේ තියෙන පා කෝ පා හරිද සයිඩ් ඇන්ගල් සයිඩ් නේ මම මතක ඉදිරිය ඊට පස්සේ කෝ කෝ පා ඊට පස්සේ මොකද්ද කර්ණ පා කර්ණ පා තමයි ඉංග්‍රීසි මීඩියම් කට්ටියට වෙනස් වෙනවනේ RHS කියලා එනවා නේද? Rectangle hand side නේ? හරි. ඔතන මොනවාද? පා පා පා, පා කෝ පා, කෝ කෝ පා, කර්ණ පා. මෙන්න මේ අවස්ථා හතරදී ත්‍රිකෝණ අංග සාමය කරන්න පුළුවන්. ඔය අවස්ථා හතරකට ත්‍රිකෝණ දෙක ඔය අවස්ථා හතරෙන් එහෙකට ත්‍රිකෝණ දෙකක් දාගන්න පුළුවන් නම් හරිද? අවස්ථා හතරට ත්‍රිකෝණ දෙකක් දාගන්න පුළුවන් නම් හතරෙන් එහෙකට හරි ත්‍රිකෝණ දෙකක් එකිනෙක දාගන්න පුළුවන් නම් අන්නේ ත්‍රිකෝණ දෙක මෙන්න මේ වගේ වෙනවා මේ වගේ වෙන්නේ මොකද්ද පාද පාද ඔක්කොම සමාන වෙනවා කෝණ කෝණත් ඔක්කොම සමාන වෙනවා
මම කියුවේ මොකද්ද මේ අවස්ථා හතරට හතරක් අරගෙන හතරෙන් එහෙකට හරි මේ අවස්ථා හතරෙන් එහෙකට ත්‍රිකෝණ දෙකක් දාගන්න පුළුවන් නම් මේ ත්‍රිකෝණ දෙක අංග සමය වෙනවා අපි බලමු දැන් එකින් එක අවස්ථාව අරගෙන කොහොමද ත්‍රිකෝණ අංග සමය කරන්නේ කියලා හරිද එහෙනම් දැන් මම බෝඩ් එක මකනවා චිත්‍ර ටික අඳ ගන්න පුළුවන් නම් අඳ ගන්න හරිද මේ මේ සරහන පොතේ එහෙමම දාගන්න ඕන නම් මම කියපුවේ මතක තියෙයි තේරුණාද මේ කියපු කතාව ත්‍රිකෝණයක් අංග සමය වෙන විදිය සහ ත්‍රිකෝණයක් අංග සමය කරන ආකාර හතර අද පාඩ ත්‍රිකෝණයක ළමයි හොඳට අහගන්න ත්‍රිකෝණයක මොනවාද ත්‍රිකෝණයක පාද තුනක් තියෙනව නේද නේද ළමයි ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවා එක ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනටම සමාන වෙනවා නම් අන්න ඒ ත්‍රිකෝණ දෙක අංග සමය වෙනවා කියන්නේ මෙතන 3යි මෙතන 4යි මෙතන 5යි නම් ඒ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි අංග සම වෙන්න නම් මෙතනත් 3 කොහේ හරි තියෙන්න ඕනේ 4 කොහේ හරි තියෙන්න ඕනේ 5 කොහේ හරි තියෙන්න ඕනේ හරිද අන්නම දේ ඔන්න ඔය විදිහට හරිද 3 4 5 විදිහට ත්‍රිකෝණයක් තියෙනවා ඒත් එක්ක සමාන වෙන්න පුළුවන් ත්‍රිකෝණයක් තියෙන්නේ ඒ පාද දිගවල් ඒ විදිහටම තියෙන ත්‍රිකෝණයක් එක විතරයි හිතර කවුරු හරි හිතන්න පුළුවන් මෙතන මේ පහ තිබ්බනම් මෙතන පහ තියෙන්න ඕනේ නේද එහෙම එකක් නෑ ළමයි මේ පහ කොහේ හරි තියෙනවා නම් මෙතන මෙතන පහ නම් මෙතන පහ නම් මෙතන හතර නම් මෙතන හතර නම් මෙතන හතර නම් මෙතන තුන නම් මොකද්ද කරන්න තියෙන්නේ ත්‍රිකෝණය ගත්තා පොඩ්ඩක් කැරකුවෙන් පස්සේ මේ ත්‍රිකෝණය වගේමයි අර බලන්න මම මේ ත්‍රිකෝණය පොඩ්ඩක් කැරකුවෙන් පස්සේ බලන්න ඔන්න එක 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 සැරයක් පෙල්ලන පෙල්ලුවෙන් පස්සේ මොකද වෙන්නේ පහ මෙතනට යනවා හතර මෙතනට එනවා තුන මෙතනට යනවා ඉතින් මොකද වෙලා තියෙන්නේ මේ ත්‍රිකෝණය තමයි මෙතනත් තියෙන්නේ මේක වගේම තමයි මේකත් හරි ඒ හින්දා පාදවල පිහිටුම කොහෙවත් තිබ්බයි කියලා ප්‍රශ්නයක් නෑ හරිද වෙන්න ඕනේ දේ මෙච්චරයි මේ පාද දිගම මේ පාදවල තුනේම දිගවල් ටික අනිත් ත්‍රිකෝණයේ තියෙනවා නම් පා 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 අවස්ථාවේදී අංග සමයි සයිඩ් 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 අවස්ථාවේදී අංග සමයි ඒ කියන්නේ මොකද්ද පාදයක් 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 කියන එක තමයි පා කෙටි කරලා පාදය කෙටි කරලා පා පාදය කෙටි කරලා පා පාදය කෙටි කරලා පා ආ පා පා අවස්ථාවෙන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා
PQR ත්‍රිකෝණය සලකමු සලකමු කියලා ලියන්නේ අපි කමාවක් දානවා හරිද ඒ කියන්නේ සලකනවා කියන එක තමයි ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය සලකමු හරිද මෙතන ඉන්න හැමෝගෙම හදන පළවෙනි අංග සමය ගන්න එහෙනම් හොඳට අහගන්න and අනම්මනම් බිමින් තියන්න හරි තොර මම කරන්නේ මේකයි ABC ත්‍රිකෝණයට අදාළ ටික මේ පැත්තෙන් ලියනවා PQR ත්‍රිකෝණයට අදාළ ටික මේක යටින් ලියාගෙන ලියාගෙන යනවා හරිනේ මෙහෙමයි කරන්නේ AB පාදය නිකන් බලන්න AB පාදය ඉරි කෑල්ලකින් ගහලා තියෙනවා මාක් කරලා තියෙනවා AB පාදය ඉරි කෑල්ලකින් මාක් කරලා තියෙනවා QR පාදයත් ඉරි කෑල්ලකින් මාක් කරලා තියෙනවා ඒ කියන්නේ මොකද්ද AB පාදයයි QR පාදයයි එකිනෙක සමානයි එහෙනම් ලියමු AB සමානයි ABC ත්‍රිකෝණයේ අදාළ කැලිබැල් ටික ලියන්නේ ABC ත්‍රිකෝණයේ යටින් එහෙනම් AB සමානයි PQR ත්‍රිකෝණයේ කැලිබැල් ටික ලියන්නේ PQR ත්‍රිකෝණය කියන කියාලෙන් යට එහෙනම් QR ට AB සමානයි QR ඊළඟම ඒ දීලා තියෙන හින්දා ඇයි AB QR මේ ඉරි කැලලක් ගහන්නේ ළමයි ඇත්තටම මෙයා මෙයා වගේ කියලා කියන්න හරිද නැත්නම් අපි කියන්න යන සිංහලෙන් කියන්න එපා AB සමානයි QR බව ගන්න මම කීකේ ඉන්නේ නැහැ ළමයි හරිද අපිට වෙලා වැදගත් නෑ එහෙනම් අපි කියනවා AB ට ඉරි කැලලක් ගහුවොත් මෙයාත් ඉරි කැලලකින් ගහුවොත් හා AB ම තමයි AB දිගටම දිග තමයි QR ගේ තියෙන්නේ එහෙනම් AB සමානයි QR දිගින් සමානයි ඒ දුනේම දී ඇති නිසා දීලා තියෙන හින්දා දී ඇති නිසා එකක් හරි දැන් බලන්න AC සමානයි AC වල දිග 10 cm ඒ වගේම මෙතනත් 10 cm කියලා දීලා තිනවා QP ආයෙත් ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණයේ කැලිබැල් ලියන්නේ ABC කියන මේ වචනේ යටින් එහෙනම් AC සමානයි මොකද්ද PQ ඒකට හේතුව මොකද ළමයි රූපේ දීලා තියනවානේ 10 cm නිසා 10 cm නිසා හරි ඊට බලන්න ආ ඒකත් හරි දැන් බලමු තව එක ආ BC බලන්න BC ඉරි කෑලි දෙකයි ආ මෙතන ඉරි කෑලි දෙකක් තියෙන PR එන අපිට ලියන්න පුළුවන් BC සමානයි PR කියලා. ඒකට හේතුව ළමයි මොකද්ද? දී ඇති නිසා. හරිද? AB සමානයි QR කියලා ලිව්වා. AC සමානයි PQ කියලා ලිව්වා. BC සමානයි PR කියලා ලිව්වා. දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ ත්‍රිකෝණයේ පාදයක් අරගෙන මේ ත්‍රිකෝණයේ පාදයකට සමාන කරුවා. ආ කියන්නේ AB අරගෙන PQR ට සමාන කරා. ඒ කියන්නේ පාදයකුයි සමාන කරා. පාදයක්. හරි. පළවෙනි සැරේ කරේ පාදයක්. ඊට දෙවෙනි සැරේ මොකද්ද? AC සමාන PQ. ඒ කියන්නේ AC කියන 10 cm PQ කියන 10 cm සමාන කරා. ඒකෙන් මොකද කරලා තින්නේ? පාදයක් සමාන කරා. දෙවෙනි සැරේට පාදයක් සමාන කරා. ඊට මොකද කරන්නේ? BC සමානයි PR. ඒ කියන්නේ BC කියන ඉරි කැලි දෙක සහිත පාදය PR කියන ඉරි කැලි දෙක සහිත පාදයට සමාන කරා. ආ ඒ තුන්වෙනි වතාවටත් අපි පාදයක් සමාන කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? පළමුවත් පාදයක් සමාන කරා දෙවෙනුවත් පාදයක් සමාන කරා තුන්වෙනුවත් පාදයක් සමාන කරා අවස්ථා තුනක් යටතේ ත්‍රිකෝණයේ පාද පාද තුනක් සමාන කරලා තියෙනවා. පාද තුනක් සමාන කරපු හින්දා මේක වැටෙනවා පා 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 කියන අවස්ථාව. ත්‍රිකෝණයේ පා 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 කියන අවස්ථාව. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. පාද තුනක් යටතේ මේ කොමාරි ත්‍රිකෝණයේ අංග තුනක් සමාන කරපු හින්දා අපිට කියන්න පුළුවන් එම නිසා කියලා. ඒ හින්දා මොකක්ද හින්දා කියන්නේ? කලින් අපි උඩ කරානේ නේ පාදයකට පාදයක් සමාන කරා. පාදයකට පාදයක් සමාන කරා. පාදයකට පාදයක් සමාන කරා. ඒ කරපු වැඩේ හින්දා ABC ත්‍රිකෝණය අංග සම වෙනවා PQR කියන ත්‍රිකෝණයට හරිද අවස්ථාවල් ලිවිය යුතුයි අවස්ථා මොකද්ද අපි අවස්ථාවක් කරගත්තේ මෙතන පාදයක් සමාන කරා මෙතනත් පාදයක් සමාන කරා
පාද තුනක් සමාන කරපු හින්දා මෙතන පා 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 අවස්ථාවෙන් මේ ත්‍රිකෝණයට සම අංග සම වෙනවා. ABC කියන ත්‍රිකෝණය PQR කියන ත්‍රිකෝණයට අංග සම වෙනවා. ඒ කියන්නේ ABC ගේ කණ්ණාඩියෙන් බැලුවම එන එක වගේ තමයි PQR කියන්නේ. තව විදිහකට කිව්වොත් ABC උස්සලා ගෙනහිල්ලා අරකවලා මේක උඩින් තියන්න පුළුවන් කෑල්ලක් බෑලක් එළියට පනින්නේ නැති වෙන්න. හරිද? තාම මොකද කියන්නේ? ඔච්චර තමයි. හරිද? මේක අංග සමයි මේකට කියන්නේ මෙයාම තමයි එක්තරා විදිහට මේ ඉන්නේ. හරිද? මෙයාම තමයි එක්තරා විදිහට ඒ ඉන්නේ. හරි. එම නිසා ABC සමානයි PQR. දැන් අහගන්න මේක. හන්දට අහගන්න. හරි. හරිද? හොඳට අහගන්න. දැන් ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඉවරයි. හරිද? ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේක. මොන බලන්නද? අනික මේක ඇන්දත් එහෙම ආයි අනිත් පැත්තට. අර රූප සටහන මන් දෙන්නේ. බලන්න. ABC සමානයි PQR අංග සම කරලා තියෙන්නේ. අංග සම කරපු හින්දා මොකද්ද වෙන්නේ ළමයි? මෙන්න මේ කෝණයට සමාන වෙන කෝණයකුත් මේකේ තියෙන්න ඕනේ. අංග සම කරාන් පස්සේ ආය මොකක්වත් නැහැ, ඔක්කොම සමානයි. පාද සමානයි, කෝණ එකිනෙක සමානයි, පාද එකිනෙක සමානයි, හැම එකම එකිනෙක සමානයි. එහෙනම් බලන්න, ඉරි කෑල්ලයි ඉරි කෑලි දෙකයි අතර තියෙන කෝණය සමාන වෙන්නේ ඉරි කෑල්ලයි ඉරි කෑලි දෙකයි අතර තියෙන කෝණයට. මෙතනට තමයි සමාන වෙන්නේ. ඔන්න එක. එහෙනම් බලන්න 10යි ඉරි කෑලි දෙකයි අතර තියෙන කෝණයට සමාන වෙන්නේ 10යි ඉරි කෑලි දෙකයි අතර තියෙන කෝණයට. කියන්නේ මේ කෝණයට මෙතන කෝණය තමයි සමාන වෙන්නේ. ඊට පස්සේ මොකද්ද? තනි ඉරි කෑල්ලයි 10යි අතර තියෙන කෝණය සමාන වෙන්නේ තනි ඉරි කෑල්ලයි 10යි අතර තියෙන කෝණයට. එහෙම වුණේ ඇයි ළමයි? මම ආයෙමත් කියන්නේ. එහෙම වුණේ ඇයි? ABC ත්‍රිකෝණය PQR ට අංග සම වෙච්ච හින්දා. ඊට එහෙනම් ලියන්න පුළුවන් මේක ප්‍රතිඵලයක් කියලා. ඒ කියන්නේ අංග සම කරා හින්දා, අංග සම කරපු හින්දා ඒක රිසල්ට් එකක් විදිහට, ඒක ප්‍රතිඵලයක් විදිහට එන දෙයක් තමයි මේ කෝණ එකිනෙක සමාන වෙන විදිය. හරිද? එහෙනම් මම ඒකත් ලියන්නම්. ප්‍රතිඵල ලෙස. එහෙම ලියන්න පුළුවන් ප්‍රතිඵල. ඔයාලා බයම වචනේ ප්‍රතිඵල. මේ බයයි ඉතින් ටිකක්. හරි? ප්‍රතිඵල. මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අංග සම කරපු ත්‍රිකෝණ දෙක අංග සම කරානේ පාද තුනේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරානේ. එහෙනම් ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? ත්‍රිකෝණේ අනිත් සේරම ඒවත් එකිනෙක සමාන වෙනවා. එහෙනම් මෙතනදී සමාන වෙන්නේ මොනවාද? A B C කියන කෝණය සමාන වෙනවා මොකටද? Q R θ. ඉවරද? නෑ, තව තියෙන ප්‍රතිඵල ගොඩයි. රිසල්ට් එක ගොඩයි. BC A කියන මොකද්ද? BC A කියන කෝණය සමාන වෙනවා මොකටද? Q P R ට. ඒ වගේම ඩොට් එක අල්ලගත්තන් පස්සේ BAC කියන එක සමාන වෙනවා. BAC කියන කෝණය සමාන වෙනවා B Q R කියන ත්‍රිකෝණයට, කෝණයට. හරිද? මේ ආවේ ප්‍රතිඵලයි. ඔකේ ප්‍රතිඵලද? අංග සම කරපු හින්දා ඒවෙන් එන ප්‍රතිඵල තමයි ඔය ආවේ. හරි? පාද තුන සමාන කළා අංග සම කරා. සංග සම කරපු හින්දා කෝණ තුනට සමාන වෙනවා. ඔව තමයි ප්‍රතිඵල. හරි? එහෙනම් මේ මොනවාද? අංග සම ත්‍රිකෝණවල මේවට අපිට තව එකක් කියන්න පුළුවන්, අනුරූප අංග කියලා. අනුරූප අංග. එද අනුරූප අංග මොනවද? අංග සම ත්‍රිකෝණ වල. හරි හරි, දීර්ඝ පැහැදිලි කිරීමක් කරා ඔයාලට. දත්ත ලියන්න වෙනම ලියන්න අවශ්‍ය නැහැ. හරිද? දත්ත ටික වෙනම දෙනවනම් මේ වගන්ති විදියට
ඒක අපි පාවිච්චි කරනවා රූපෙට දාගන්න. ඒක රූපේ මාක් කරගන්නවා දත්තරික. දත්තරික රූපේ මාක් කරයින් පස්සේ සාධනයට කෙලින්ම බහිනවා. සාධනයට බැස්සයින් පස්සේ ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය කියලා තියෙන ත්‍රිකෝණ දෙක ගන්නවා. මෙතනනම් තියෙන ඒ දෙක. තියලා තියෙන වෙලාවට ඒ ත්‍රිකෝණ දෙක අදාළ කරගන්නවා. ඊවස් ඉතින් රූප දිහා බල බල තමයි ඕක කරන්නේ. ගානයි කියවන්න යන්න එපා තේරුම් ගන්න පට වෙලාවක් එනවා මේ වෙලාවට. ගාන ගන්නවා ඒක දෙසරයක් තුන්සරයක් කියනවා ඒකේ දත්ත ටික මේක ලකුණු කරගන්නවා හරිද පුළු පුළුවන් ඉදේ ලකුණු කරගන්නවා බැරි ඒවත් තියෙනවා පුළු පුළුවන් ඉදේ ලකුණු කරගන්නවා සාධනෙට බහිනවා අංග සමකල වෙන්නනවා ඔතන ගාන හදමු අනිවාර්යයෙන් ඔන්න ළමයි ගාන හරිද ඔන්න ළමයි ගාන මෙතන පේනවද නිකන් බෝ එකක් වගේ නේද මෙතන තියෙන්නේ බෙල්ලට දාන බෝ හරිද බෝ එකක් වගේ නේ ඒ වුණාට අපි එහෙම නෙමෙයි දකින්න ඕනේ ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක් තුඩෙන් තුඩ ගාවගෙන ඉන්නා වගේ හරිද නේද මේ ත්‍රිකෝණය එක ත්‍රිකෝණය මේ පැත්තට අනිත් ත්‍රිකෝණය මේ පැත්තට හරිද මේ ගාන මම හදන්න හරි त्रिकोण देखा दकी त्रिकोण देख मेहमती अरे त्रिकोण देख मैं वेकल बाल अरे त्रिकोण देख उतनी वेंगण मम सलकन वा एक त्रिकोण पी क्यू आर साधने के लिए साधने साधने पी क्यू आर त्रिकोण हा RST ත්‍රිකෝණය සලකනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයයි ත්‍රිකෝණ නම්බර් 1, ත්‍රිකෝණ නම්බර් 2. හරිද? 1 2 සලකනවා. RST ත්‍රිකෝණය සලකමු. කමාවක් දැම්මු. PQR ත්‍රිකෝණය අදාළ ටික මේ පැත්තෙන් ලියනවා. RST වලට අදාළ ටික මේ පැත්තෙන් ලියනවා. එහෙම තමයි ගාන හදන පිළිවෙල. දැන් මෙතන බලන්න. PR ගත්තොත් තින් PR ගත්තොත් තින් හරිද? PR ගත්තදී එයාට සමාන වෙන මේ පැත්තෙන් පාද කීයක් තියනවද PR PQR ත්‍රිකෝණයේ PR සලකුවොත් එයාට සමාන වෙන පාද දෙකක් තියෙනවනේ RST ත්‍රිකෝණය. මේ මොන පාද ගත්තත් කිසි ප්‍රශ්නයක් නෑ ළම. හරිද? කෙනෙක්ට PR ට සමාන කරන්න පුළුවන් RS. නැත්නම් කෙනෙක්ට PR ට සමාන කරන්න පුළුවන් RT. මේ කොහොම ගත්තා ප්‍රශ්නයක් නෑ. හරි PR සමානයි මම ගන්නවා RS කියලා. හරි මේ ඉරිකැලි දෙක දෙක ගහලා දෙන්න නේද? PR QR RS RT RT. ඔය හැම පාද හතරෙම එකිනෙක දිගවල් සමානයි. ඒතකොට PR ට මම සමාන කරේ මෙතන RS. කෙනෙක්ට සමාන කරන්න හිතනොම් QR මොකද කරන්න ඕනේ? අනුකම්පා කරන්න තමයි කියන්නේ. නැකේට එහෙම හිතන්න පුළුවන් හරි ඒක සාධාරණයි හරිද PR ට සමාන කරන්න පුළුවන් QR හරිද ඒක ඉතින් මෙතන අදාළ නැහැනේ මෙතන කරන්නේ අංග සමයනේ අංග සමය කරන්නේ එහෙනම් අපි එක ත්‍රිකෝණයකින් එක අංගයක් කරන් අනිත් ත්‍රිකෝණය අනිත් කැලලකට සමාන කරන එතකොට PR PQR ත්‍රිකෝණය PR අරගෙන STR ත්‍රිකෝණය RS RT ට හරි RS ට හරි සමාන කරනවා දෙකෙන් එකකට එනා PR සමානයි RS මොකද්ද දත්තය කියලා ලියන්න පුළුවන් දී ඇති නිසා කියලා ලියන්න පුළුවන් මම මෙතන දත්තය කියලා පාවිච්චි කරනවා මොකද අපිට දී ඇති නිසා කියන එක දිග වැඩි හරි PR ට RS සමාන කරා ඒ වගේම මම මෙතන ගන්නවා QR කියන පාදය PQR කියන ත්‍රිකෝණය PR ගත්ත දැන් ගන්නේ QR QR පාදය සමාන කරන්න පුළුවන් මොකටද පාද දෙකක් තියෙනවා ඒ වගේමනේ RT සහ RS කියලා පාද දෙකක් තියෙන QR දිගට සමාන. හරිද? දැන් මෙතනදි කරන්නේ මොකද්ද? RS ට සමාන කරන්නේ නෑ ළමයි. දැන් මෙතනදි සමාන කරන්නේ QR RT ට. හේතුවක් තියෙනවා. හේතුව මේකයි ළමයි. PR අරගෙන එයා සමාන කරේ RS ට. හරිද? එතකොට අපිට බෑ QR අරගෙන ආයමත් RS ට සමාන කරන්න.
මොකද පීආට කලින් මෙයා ආර්.එස් සමාන කළා ඉවරයි. හරිද? එක්කෙනෙක් දෙන්නට හිමි නැහැ. හරිද? එක්කෙනෙක්යි ද එක්කෙනට විතරයි. හරි? එහෙනම් ආ පීආර් ආර්.එස් විතරමයි. එයා කලින් තෝරගත්තේ නේ පීආර් ආවා ආයෙනම් මාත් එක ආර්.එස්. හරි? වෙන කාටවත් දෙන්නේ නැහැ. ආර්.එස් මාගේ. හරි? එහෙම තමයි කිව්වේ. ඊට පස්සේ QR ආවන් පස්සේ ආර්.එස් දැන් පීආර් ගේ. එහෙනම් ආ අපිට QR RT ට කැවදී නැති වුණත් ප්‍රශ්නෙම කරන්න දෙයක් නැහැ. කිසිම විකල්පයක් නැහැ. RT ව තෝරගන්න වෙනවා. හරිද? ඔන්න PR RT තෝරගෙන තිබ්බොත් QR ට පුළුවන් RS තෝරගන්න. මේ ඒ වෙලාවේ QR ට බෑ RT තෝරගන්න. මොකද PR RT තෝරගෙන ඉවරයි. මම කියන්නේ මෙතනින්ද වෙනස් වුණොත්. හරිද? එතකොට සරලවම තේරෙනවා එකම පාදයේ කොයිම වෙලාවකවත් තවත් පාදයේ අවස්ථා දෙකකට සමාන කරන්න බෑ. හරිද? එහෙනම් QR ට අකමැත්තෙන් හරි RT ත් එක්ක යන්න වෙනවා. ගියත් මොකද දෙන්න එකිනෙක සමානයි. එහෙනම් දත්තය කියලා පාවිච්චි කරන්න පුළුවන්. මෙයා සෙන්ටිමීටර 10යි නං මෙයා සෙන්ටිමීටර 10යි මෙයත් 10යි මෙයත් 10යි ඔක්කොම එකම සමාන දිග සහිතයි කියලා ලකුණු කරලා දීලා තියෙනවා රූපේ. එහෙනම් QR සමානයි RT. එකක් හරි එකක් හරි. ඊට පස්සේ පාද දෙකක් හරි. දැන් බලමු තව මොකද අංග සම කරන්නනේ. අංග සම කරන්නනේ. එහෙනම් තව පාදයක් බලමු. පාපාපා අවස්ථාවේ ඉඳලා. ආ PQ ට ST කියන එක ගන්නවා. PQR ත්‍රිකෝණයේ PQ ගන්නවා. RST ත්‍රිකෝණයේ ST ගන්න. ඒකත් ළමයි දත්තය වෙන මොකක්වත් නෙවෙයි ඉතින්. දත්තය. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? PR කියන්නේ පාදයක්, RS කියන්නේ පාදයක්. එහෙනම් පාද දෙක සමාන කරා. පාද තමයි සමාන කරලා තියෙන්නේ. QR කියන්නේ පාදයක්, RT කියන්නේ පාදයක්, පාද දෙකක් එකිනෙක සමාන කරලා. හා දෙවෙනි අවස්ථාවට පාද සමාන කරලා තියෙන්නේ. PQ කියන්නේ පාදයක්, ST කියන්නේ පාදයක්, පාද දෙකක් එකිනෙක සමාන කරලා තුන්වෙනි සැරේටත් පාද තමයි සමාන කරලා තියෙන්නේ. එතකොට පළවෙනි පළමුවත් පාදයක් දෙවෙනුවත් පාදයක් තුන්වෙනි සැරේටත් පාදයක් යටතේ එකිනෙක අංග තුනක් සමාන කරපු හින්දා PQR කියන ත්‍රිකෝණය අංග සමයි RST කියන ත්‍රිකෝණයට. තේරුණාද කියපු දේ? ත්‍රිකෝණයක් අංග සම කරන්න අවස්ථා හතරක් තියෙනවා. මම ආයෙම මුලට යන්න. අවස්ථා හතරක් තියෙනවා. ඒ අවස්ථාවෙන් අපි අවස්ථා හතරෙන් අපි මේ කතා කරන්නේ පා 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 කියන අවස්ථාව. ඒ අවස්ථාවේදී මොකද්ද කරන්නේ? මම නෝට් එකේ දුන්නා ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන කරන්න පුළුවන් නම් එම ත්‍රිකෝණ තුන් දෙක මොනවාද? පා 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 අවස්ථාවෙන් සමාන වෙනවා. ඒ කියන්නේ පාදයක් 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 සමාන වෙනවා. එතකොට බලන්න ළමයි පළමුවත් පාදයක් දෙවෙනුවත් පාදයක් තුන්වෙනුවත් පාදයක් අවස්ථාව පාපාපා. එහෙනම් ඒක වෙන්නත් ඕනේ. අපි මේ කරපු දෙයම තමයි අවස්ථා තුනකදී පාද තමයි සමාන කරන්න ඕනේ ත්‍රිකෝණ දෙකේ. එහෙම සමාන කරලා ඉවරයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ කරපු දේ හින්දා එහෙනම් අපිට දාන්න පුළුවන් එතන 33ක්. ඒ 33 මොකද්ද? එම නිසා කියන්නේ උඩ කරපු දේ නිසා. උඩ කරපු දේ නිසා මොකද වෙන්නේ? PQR ත්‍රිකෝණය, ඒ කියන්නේ මෙන්න මේ එක කියන ත්‍රිකෝණය අංග සම වෙනවා. ඉරි කෑලි තුනක් ගන්නවා RST ත්‍රිකෝණයට. ඒ කියන්නේ අංක දෙක ත්‍රිකෝණයට. අවස්ථාවත් අපි ලිවිය යුතුමයි. මොකක්ද අවස්ථාව? පා 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 අවස්ථාව. හරිද? අංග සම කරලා ඉවරයි. අපි ඉතින් කෝකටන් මේකේ ප්‍රතිඵල ලියමුනේ. ප්‍රතිඵල මොනවාද? ඒ දෙකයි B එකයි. එහෙම නැද්ද? ප්‍රතිඵල මේවා. මොකද වෙන්නේ? දැන් අංග සම වෙච්ච විදිහ බලන්නකො ළමයි. අංග සම වුණේ මෙහෙමයි. මේ පාදෙට මේ පාදෙ සමාන වුණා. මේ පාදෙට මේ පාදෙ සමාන වුණා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ ත්‍රිකෝණය දැන් මේ පාදෙට මේ පාදෙ සමාන වෙනව නම් නිකන් මේ ත්‍රිකෝණය නිකන් ආකරන් බලන්න. ඒ කියන්නේ මේ ත්‍රිකෝණය උඩින් මේ ත්‍රිකෝණය තියන් බලන්න. ඒ කියන්නේ
QR පාදයේ උඩින් වැටෙන්න ඕනේ RT පාදයේ නේද? මේක නිකන් මෙහෙම නවලා ගන්නකෝ මේ පැත්තට. හරිද? මෙතන මෙතනින් මේ තුඩේ අල්ල ගත්ත තුඩෙන් නවනවා. මෙහෙම අරගෙන කොහොම නැව්වෙන් පස්සේ එකිනෙක සම්පාත වෙන්න ඕනද? QR ට RT. ඒ වගේම PR ට SRS. ඒ වගේම PQ ට මොකද්ද? ST සමපාත වෙනවා. ප්‍රැක්ටිකල්ව හිතන්න හොඳයි මේක. මේ ත්‍රිකෝණ දෙක මෙහෙම කඩදාසි කපලා තියෙන්නේ. මෙතනින් අරගත්තා මෙහෙම නැව්වා. හරිද? කිසිම එළියට පැනිල්ලක් නැහැ. ගාන්ට තියෙනවා මේක. QR ට RT එකිනෙක ගෑවි ගෑවි තියෙනවා. PR ට RS එකිනෙක ගෑවි ගෑවි තියෙනවා. PQ ට ST එකිනෙක ගෑවි ගෑවි තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ කෝණය එකිනෙක හේතු වෙලා තියෙනවා. එහෙමන තියෙන ඕක නැව්වෙන් පස්සේ. ඒ වගේම තමයි මේ අඩින් ගිහලා මෙතනින් අතර ගාන පස්සේ මේ මුල්্লাই හරිද? මේ මුල්্লাই එකිනෙක සමපාත වෙනවා. හරිද? ඒ වගේම මේ මුල්্লাই එකිනෙක සමපාත වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් සමපාත වෙනවා කියන්නේ ඒ කෝණ එකිනෙක සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් P R Q කියන කෝණය සමානයි මොකද? S R T කියන කෝණය P R Q කියන කෝණය මෙන්න මේ කෝණය සමානයි S R T කියන කෝණය. හරි මේ දෙක සමානයි. ඊළඟ දෙවෙනි ප්‍රතිපලය. ඩොට් එකයි සමාන කරමු. Q P R කියන කෝණය සමානයි R R S T R S T S T R කියන මේ කතරේ දාලා තියෙන ත්‍රිකෝණය මෙතන S T R කියන ත්‍රිකෝණය R Q P ට සමානයි R Q P ට කියන කෝණයට සමාන වෙනවා. මේව මොනවාද? ප්‍රතිපල වගේ මේකට කියන්න පුළුවන් මොනවාද? අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. අනුරූප අංග. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. ඔව් මම මේ හරිද? හොඳ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. හරිද? මොකද්ද ප්‍රශ්නේ? thank you එක යෙව්වටම සර් ඔක අවසානයේ අංග සම කරනකොට කෝණ ලකුණු කරන්න කරන්න දාන ලකුණු දාන්නේ නැහැ නේද? නෑ මේ මේක දාන්නේ නැහැ. මම කියනවා ඇත්ත මෙන්න මේවා ඩොට් එකයි මේවා එහෙම දානවද කියලා. ඒක දාන්න ඕනේ නැහැ. රූප දිහා බලලා තමයි දාන්න ඕනේ ඒක. අපි ඒක මොනහරි රූප සටහනක් ඇඳ ගන්නවනේ ඒක ඔළුවේ ඇඳගෙන තමයි ඒක කරන්නේ. හරි මේක මම දැම්මේ පොඩ්ඩක් පැහැදිලි වෙන්න. අනුරූපාංග ටික පේන්නේ බෑ මෙහෙම. දෙක පාර මේ කටින් කියලා තේරුම් ගන්න වඩා රූප සටහනේ අනුරූප අංග මොනවාද කියලා ලකුණු කරන එක ඔයාලට තේරුම් ගන්න ඉක්මන් වෙනවා. හරිද? හැබැයි ප්‍රතිපල ටික ලියද්දී මේවා තියන්න එපා. රූපේ නිකන් අවුල් වෙනවා. හරිද? ඔන්න ඒ ඇදිරේ. හරි නේද? මේ දැන් ළමයි කරන්නේ මේ පාපාපා අවස්ථාවේ තමයි මේ අංග සම කරගෙන යන්නේ. මොකද තාම කියලා දුන්නේ ඒකනේ. හරිද? අනිත් ඒවනු පුළුවන්. මෙතන පාකෝපා යටතේත් පුළුවන්. හරිද? වැඩේ කරන්නේ. කර්ණයක් තියෙන ත්‍රිකෝණයක් සාමාන්‍ය ළමයි අහලා තියෙන ප්‍රශ්නේ නිකන් උත්තර දෙන්න තාම පටන් ගත්තේ නෑ ඒක. කර්ණයක් අහුවෙන ළමයි ඍජු කෝණේ ත්‍රිකෝණයක විතරයි. ඍජු කෝණයට ඉස්තරයෙන් ඉදිරියෙන් තියෙන පාදේ තමයි කර්ණය කියන්නේ. කර්ණය. කර්ණ පාදය කියන්නේ ඕකට. හරිද? අනිත් ඒවා බද්ධ පාද වෙනවා. කර්ණයත් එක්ක බැඳුන පාද බද්ධ පාද වෙයි. නෑ ඍජු කෝණයත් සමග බැඳුන පාද බද්ධ පාද වෙයි. හරි. එහෙනම් අපි තව ගානක් හදමු. AB නෝනද ADB සහ ADB ත්‍රිකෝණය සහ ADC ත්‍රිකෝණ අංග සම කරලා පෙන්වන්න. හරිද? ABD ත්‍රිකෝණය සහ ADC කියන ත්‍රිකෝණය අංග සම කරලා පෙන්වන්න. ABD කියන්නේ මේ පැත්ත ත්‍රිකෝණයයි මේ පැත්ත ත්‍රිකෝණයයි 1 සහ 2 අංග සම කරලා පෙන්වන්න. අංග සම කරන්න කියලා තියෙන්නේ. මොකද 1 සහ 2.
පොඩි දෙයක් දෙන්න හොඳයි. ඔන්න බලන්න. A B C නෙවෙයි A B D. A B D සාධනය. සාධනය. A B D ත්‍රිකෝණය හා A D C ත්‍රිකෝණය සලකමු කියන එකට මම කමාවක් දානවා. සලකමු. ඊට පස්සේ බලන්න. මොකද්ද? AB ට AB 5යිලු ABD ත්‍රිකෝණය. එන AC 5යි. එන AB සමාන AC. ත්‍රිකෝණය ළමයි. ඊනස BD සමානයි BC ට. ඒ දෙකම 3යි කියලා නේද දිරලා තියෙන්නේ. ඒකත් ත්‍රිකෝණය. ඊට පස්සේ මොකද වෙන්නේ? AD සමානයි AD. මේ මොකද ඒ කිව්වේ? හරිද? ABD ත්‍රිකෝණය පාද 3යිනේ. ABD ත්‍රිකෝණය පාද 3යි. මොනවාද පාද 3? AB, BD, AD. ඒ වගේ බලන්න. ADC ත්‍රිකෝණය පාද 3යිනේ. AC, BC, AD. ඔරේ අහුණද ඔයාලට? පළවෙනි ත්‍රිකෝණෙත් AD කියවුණා දෙවෙනි ත්‍රිකෝණෙත් AD කියවුණා ඒ කියන්නේ මේ AD කියන පාදය ත්‍රිකෝණ දෙකටම අයිති එකක් ත්‍රිකෝණ දෙකටම අයිති එකක් එහෙනම් පොදු පාදයන් හරි පොදු පාදය හතර දැන් මේකත් දෙලා තියෙන AB AC කියන පාද දෙකක් එකිනෙක සමාන කරා BD DC කියන පාද දෙකක් එකිනෙක සමාන කරා AD AD කියන්නේ පොදු පාදේ එන එක පාදයන්නේ පාද දෙක සමාන කරා ඒකත් එක හරි අවස්ථා තුනක් යටතේ පාද සමාන කරලා තියෙනවා එහෙනම් මේක මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා AD C ත්‍රිකෝණයට අවස්ථා මොකද්ද ආ පා පා එමණිසා සමහර ගණන් තියන ළමයි අංග සම කරලා ඒවයි ප්‍රතිඵලය අරගෙන ඉස්සරහට යන්න වෙනවා ගණන් හද. ඒ ගණන් වලට තාම ආවෙ නැහැ. තාම මේ බේසික් ඉන්නේ බේසික්. හරිද? පාකෝපා. අපිට මෙහෙම කියන්න බෑ. ඕ පාපා කියලා කියන්න පුළුවන්ද? එහෙම පුළුවන්ද? එහෙම බෑ එහෙම බෑ. හරි එහෙම ලියන්න බෑ. ලියන්න පුළුවන්. මේ විදිහටම තමයි. හේතුවක් තියෙනවා. හේතුව මම කියන්නේ. පාකෝප අවස්ථාව. හේතුවක් තියෙනවා. ත්‍රිකෝණයක් තියෙනවා. මේ පාදයයි මෙහෙම පාදයකුයි දීලා තියෙනවා මෙතන කෝණේ දීලා තියෙනවා අඩොට් එක. එහෙනම් තව ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙහෙම මෙහෙම මෙතන. මම බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරිද? මේ අවස්ථාව මම විස්තර කරත් ඔයාලට මෙහෙම විස්තර වෙන්නේ. හොඳට අහගන්න. හරිද? මම ලියන කෙනෙක් විස්තරය කියන්න. හොඳට අහගන්න. හොඳට අහගන්න. ත්‍රිකෝණයක් හරිද ත්‍රිකෝණයක පාද දෙකක් සහ හරිද ත්‍රිකෝණයක පාද දෙකක් සහ සමහර ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය හරිද ත්‍රිකෝණයක පාද දෙකක් සහ
සමාන කරා මෙතන අපි කෝණයක් සමාන කරා අපි මෙතන ආයම පාදයක් සමාන කරා අවස්ථා තුනකට බලන්න කරපු පිළිවෙල පාදයක් සමාන කරා කෝණයක් සමාන කරා පාදයක් සමාන කරා ආ කෝ පා ඔන්න අවස්ථා තුනක් යටතේ ත්‍රිකෝණ දෙක අංග සම කරා එහෙනම් එම නිසා කියලා දානවා මොකක් නිසාද අවස්ථා තුනක් යටතේ අංග තුනක් සමාන කරපු හින්දා ඒක හේතුවෙන් ABC ත්‍රිකෝණය අංග සම වෙනවා PQR ත්‍රිකෝණයට අවස්ථා මොකද්ද පා කෝ පා පා කෝ පා ඊට පස්සේ බලන්න අංග සම කරලා ඉවරයි අපි බලමු ප්‍රතිඵල රිසල්ට් එක බලමු ප්‍රතිඵල වෙන්නේ මේකයි ත්‍රිකෝණයක් තවත් ත්‍රිකෝණයකට අංග සම වුණාන් පස්සේ ආයි ඉතින් කතා දෙකක් නෑ බලන බලන අතින් ඒ ත්‍රිකෝණ දෙකකින් සමාන එක සමානයි එහෙනම් මොකක්ද දලා තියෙන්නේ මේවා අපිට දීලා තියෙනවා මේ කෝණ සමානයි මේකට මේක සමානයි කියලා ආයෙ නම් අපිට ලියන්න පුළුවන් BC ට BC ට මොකද්ද QR සමානයි QR සමානයි BC ට QR සමානයි ඒ වගේම තව එනවා BCQ BCQ කියන ත්‍රිකෝණය BCA sorry BCA BCA කියන ත්‍රිකෝණය සමානයි මොකද්ද මේ කෝණය බලන්න මොකද ඒ කොහොමද තෝරගන්නේ ඒ කොහොමද තෝරගන්නේ BAC කෝණයට ඉස්සරහින් තියෙන පාදේ තනි ඉරක් සහිත පාදයක් ආනේ එයාටම සමාන වෙන පාදේ හොයාගන්න නම් ඉර තියෙන පාදෙට ගියා එයාට ඉස්සරහින් තියෙන කෝණය ගන්න අපි වත්තේ මේ කෝණයට ඉස්සරහින් තියෙන මේ ඉර තියෙන පාදේ කියලා ගත්තා නම් ආ ඉර තියෙන පාදේ හොයාගෙන ගිහලා එතනින් ඉස්සරහට බලන ආය කියන මේ කෝණය. එහෙනම් ඒ කෝණය කියන්නේ මොකද්ද? BAC සමාන වෙන මොකටද? PQR. අන්න එහෙමයි තෝරන්නේ හොඳේ. නැත්තම් හිතන හිතන කෝණ ගන්න බෑ. වැරදි ඒක හොඳේ. ඊට පස්සේ බලන්න මෙතන CBA කියන කෝණය සැලකුවොත් නම්යි එයාට ඉස්සරහින් තියෙන ඩබල් ඉර තියෙන පාදේ. මොකද ඒ CBA එහෙනම් ඩබල් ඉර ඉස්සරහින් තියෙන කෝණය අපි සැලකුවේ. එහෙනම් මෙතන ඩබල් ඉර ඉස්සරහින් තියෙන කෝණය සැලකන. මොකද්ද? PRQ. ආ, යාට තමයි සමාන වෙන්නේ හොඳේ. වෙන ඒවට නෙමෙයි. මේව තමයි ප්‍රතිඵල තමයි. මේවා මොනවාද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. හරි. මේක හදාගන්න එනවා. මේක ටග්ගල හදා. මෙන්න මේක. හරි. A B C D ADCට ABC අංග සම කරලා පෙන්නන්න. එකට දෙක අංග සම කරලා පෙන්නන්න. ටස් ගාලා පෙන්නන්න. විනාඩියකින් හදන්න පුළුවන්. හොඳේ. විනාඩියකින් හදන්න පුළුවන්. හරියට තේරුණා නම්. එහෙනම් මම මේක හදනවා. මෙහෙමයි වෙන්නේ. මෙහෙමයි වෙන්නේ. මම කිව්වනේ මේ පාපාපා අවස්ථාවෙන් කරන්න එපා. මේක පාකෝපා අවස්ථාවෙන් විතරක් කරන්න කියලා. මෙහෙම කරමු. මෙතන 90යිනේ. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන 60යි මෙතන 30යි. එහෙනම් මෙතන කීයද? අපි කියනවා නියම මෙහෙම. 60 ධන 30 ධන ABC කෝණය සමාන අංශ 180යි. මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. එතකොට ABC කීයද? 60යි 30යි 90යි 90 මෙහා පැත්තේදී 180 ඍණ 90යි නෑ ABC යනවා ළමයි මම මේ දිගට හදාගෙන යනවා හොඳ නැත්නම් ඉතින් හදන්න පුළුවන් අංශ ගණනුව ABC සමාන අංශ ගණනුවයි ඊට පස්සේ බලන්න එහෙනම් මෙතන අංශ ගණනුවයි එහෙනම් අපි සාධනේ පටන් ගමු සාධනේ මොකද්ද AB C ත්‍රිකෝණය හා AB D ත්‍රිකෝණය සලකමු කමාව. එහෙනම් බලන්න
A B සමානයි AD ට නේ AB දිගට AD දිග සමානයි ඊයේ දන්නා ඉතින් දීලා තියෙනවනේ දත්ත ඊට පස්සේ බලන්න ABC කෝණය අංශක 90යි ADC කෝණයත් අංශක 90යි ABC අංශක 90යි ADC අංශක 90යි දෙන්නම දෙන්නගෙම කෝණවල අගය සමානයි අද මේකට දැන් සාධිතයි නේ සාධනය කළා ඉවරයි ABC අංශක 90 බව සාධනය කළා ඉවරයි ඊට පස්සේ DC සමානයි නෙමෙයි DC නෙමෙයි ගන්න BC BC සමානයි ADB පාදේ DC දත්තේ දැන් මොකද වෙලා තියෙන්නේ මෙතන සමාන කරෙත් පාදය මෙතන සමාන කරෙත් කෝණය මෙතන සමාන කරෙත් පාදය පා කෝ පා එහෙනම් A BC කියන කෝණ ත්‍රිකෝණය අංග සම වෙනවා මොකටද A B D කියන ත්‍රිකෝණයට අවස්ථාව මොකද්ද පා ඕ පා හරිද අංග සම කරන්න විතරයි තියෙන්නේ homework එක ගන්න කරමු එදර් කලින් පාඩම සම්බන්ධයි මේ පාඩම සම්බන්ධයි දැන් බලනවා මේ ත්‍රිකෝණ පාඩම මොකද සම්බන්ධ වෙන්නේ කියලා අන්න බලන්න පටන් ගන්න ළමයි දිගට හදමුකෝ K A F කියන ත්‍රිකෝණය ගත්තන් පස්සේ මේ මහා තඩි ත්‍රිකෝණය ගත්තන් පස්සේ බලන්න මේ මැද තියෙන ඉරි ටික අමතක කරලා දැම්මෙන් පස්සේ K F ට A K මොනසද A K ට නේද K F සමානයි නේද මේ දීලා තියෙනවා අපිට හරිද ආ එහෙනම් ඒක සමදිපා ත්‍රිකෝණය එහෙනම් අපිට කියන්න පුළුවන් A A F මැද ටික අමතක කරන්න කියවනේ K F කෝණයට මොකක් සමානද K F E කෝණය සමානයි E මම මෙතන දාන්න එහෙනම් B කියලා මේ කෝණය සමානයි හේතුවයි හේතුව දියන් A A F කියන්නේ සමදිපාද ත්‍රිකෝණයක් නිසා දැන් ප්‍රමේය හරිද ඊට පස්සේ කරන්නේ මේකයි බලාගෙන මෙතන K A B ත්‍රිකෝණය A ඉගෙන මේ ත්‍රිකෝණය එක කියලා දාගන්නකෝ එක A එක ඔන්න දිගට හදන්න ඕනේ දිගට හදන්නේ හරි එතකොට හැමදෙස්සම අංග සමය කරන්න එනවා එතකොට හොඳට වදිනවා නැත්නම් මේක කෙටි කරලා කෙටියෙන් ගන්න පුළුවන් එක කිසි කේස් එකක් නැතුව හරිද කිසිම කේස් එකක් නැහැ කෙටියෙන් ගන්න පුළුවන් කෙටියෙන් ගමුනේ බලමු වෙලාව වෙලාව නැහැ කෙටියෙන් ගමු එහෙමනේ සමානයි ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණය මොකද්ද KAC ත්‍රිකෝණය මෙන්න මේක සහ මේක මේක අමතක කරා මේක අමතක කරා ආ ගන්නෙ මොකද්ද K A C ත්‍රිකෝණය හා A D F එතන D හොනේ D F ත්‍රිකෝණය සලකමු ඒකේ මොකද්ද බලන්න K A සමානයි මොකද්ද K F
AA සමානයි KF ට. AA සමානයි KF ට. හේතුව දත්තේ දීලා තියෙනවා. දීලා තියෙන ඒවා ප්‍රශ්න කරගන්න එපා. ඊට පස්සේ මොකද්ද? KF B. KF B කෝණය. හරිද? නැත්නම් KF C කියන්නත් පුළුවන්. සාධිතයි ක්‍රමය භාවිතා කරලා මේකට මේක සමාන කරා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? AB ධන ඔන්න බලන්න අපි සලකන්නේ KAC නේ. ආයෙත් මේ පාදේ ගන්න ඕනේ. AC AC කියන්නේ මොකද්ද? ඉරිකෑලි දෙකක් සහ ඉරිකෑලි තුනක් තියෙන පාද දෙකේ එකතුව. නේද? ඉරිකෑලි දෙකක් සහ ඉරිකෑලි තුනක් හරි එහෙම කියන්න ඕනේ. මේ බලන්න AB කියන එක සමානයි නේද ළමයි? AB සමානයි නේද EF ට? EF ට සමානයි. ඒ වගේම BC සමානයි? BC සමානයි DE ට. DE ට. මේ හේතු මොනවාද? දත්තනේ. දත්ත. දත්ත දත්ත. එහෙනම් AB ධන BC කියන්නේ මොකද්ද? AC නේ. AB ධන BC කියන්නේ මේ දිග. AC. හරිද? ඒ කියන්නේ මේකයි මේකයි එකතු කරාම එන එක සමානයි මොකද්ද? EF ධන DE. EF ධන DE. හරි? මෙහෙම ලියන්නම්කෝ. තේරෙන්නේ නැත්තම් මේක එක. මේක දෙක. AB ධන BC. මේ පැත්ත එකතු වෙනවා. EF ධන DE. මේ පැත්ත එකතු වෙනවා. වම වම එකතු වෙනවා. දකුණ දකුණ එකතු වෙන. AB ධන BC කියන්නේ මොකද්ද? AB ධන BC කියන්නේ මොකද්ද? ඔය දෙන්න එකතු කරලා ගත්තාන් පස්සේ AC කියන පාදේ. EF ධන DE කියන්නේ මොකද්ද? EF ධන DE කියන්නේ මොකද්ද? DF. EF. ආ AC සමානයි DF. අන්න අපි ඔක ඔප්පු කරලා ගත්තා. මේවත් මේකට නම් ඉන්නේ ප්‍රත්‍යක්ෂ. මේව නම් අනවශ්‍යයි මේක ලියන්න ඕනේ නැහැ. මේ මේ මෙතන දත්තේ දත්තේ දාලා මේ දෙක එකතු කරලා ලියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතර මේකෙන් එනවා AC සමාන DF. ආ එහෙනම් මෙතන දාන්න පුළුවන්. AC සමානයි මොකද්ද? EF. ඒකත් සාධිතයි. ඔන්න සාධනය කරලා ඉවරයි. හරිද? එතකොට පාදයක් සමාන කරා, කෝණයක් සමාන කරා, පාදයක් සමාන කරා. දැන් මොකද වෙන්නේ? මේක වෙනම තියෙන්නේ. දැන් මොකද්ද තියෙන්නේ? KAC ත්‍රිකෝණය අංග සම වෙනවා ළමයි. මොකටද? KFD ත්‍රිකෝණයට. එම නිසා මෙතනින් එන්නේ මෙතනට. එම නිසා හරිද? එම නිසා KAC ත්‍රිකෝණය අංග සමයි KFD ත්‍රිකෝණයට අවස්ථාව. ආ ඕ KA කියන්නේ පාදයක්, KB කියන්නේ කෝණයක්, AC කියන්නේ පාදයක්, KF කියන්නේ පාදයක්, KE කියන්නේ කෝණයක්, DF කියන්නේ පාදයක්. පා කෝ පා පා කෝ පාස්තාවේ අංග සමයි. ඒ වගේම ප්‍රතිඵලයක් විදියට අපිට කියන්න පුළුවන්. දැන් අංග සමයි කියන්නේ ඇරපුවතක් නෑ, එකයි දෙකයි, එකයි දෙකයි, දෙන්නම එක වගේ. එකයි දෙකයි දෙන්නම එක වගේ. හැපොතක් නැහැනේ. ආ එහෙනම් අපිට කියන්න පුළුවන් නේ එකයි දෙකයි දෙන්නම එක වගේ නම් CK ට DK සමානයි කියලා. හැපොතක් නැහැනේ. CK ට DK සමානයි. හේතුව මොකද්ද? මේක හේතු. හැපොතක් නැහැ කියලා කියන්න බෑ අපිට දැන්. ඒවා අපි නිකන් කියන normal කියන එකනේ. අපිට එහෙනම් මේක කියන්න වෙනවා. අරපුවතක් නෑ නෙමෙයි හේතුව මේක අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග වෙච්ච හින්දා අරපුවතක් නෑ කියලා කියන්න බෑ හොනේ අනුරූප අංග අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග හින්දා TK සමානයි DK වෙනවා
මොකද අංග සම ත්‍රිකෝණ දෙක KC සහ KFD KC සහ KFD අය නං ඒකේ අනුරූප අංග දෙකක් තමයි CK සහ DK අය දෙක සමාන වෙනවා CK සහ DK සමාන වෙද්දී හරිද මොකද වෙන්නේ CK සහ DK එකිනෙක සමාන වෙද්දී KCD ත්‍රිකෝණය සමදිපාද ත්‍රිකෝණයක් වෙනවා නේද මම බලන්න මම බලන්න ඔන්න මොකද්ද කියන්නේ මු තේරෙන්නේ නැහැ අප දෙන්න කියලා හිතනවා නම් මෙහෙම බලන්න අංග සම කරලා අනුරූප අංග සමාන කරානේ ඒ කියන්නේ මේ පාදයට මම මේක දාන්නම් මෙහෙම ආ ඔන්න ඔහම දාන්නම් ත්‍රිකෝණයක් උඩ අතට ඒ කියන්නේ මේත් මේ ත්‍රිකෝණය නේ සෝරි මේ පාදය සමානයි මම හිතුවා මම මේ ත්‍රිකෝණය පොඩ්ඩ වෙනම ගත්තොත් එහෙම නිකන් මේක මේ මෙහෙම තියෙන CD කියන ත්‍රිකෝණය ගත්තා. ඒකේ මේක K මේකේ මේ පාද දෙක සමානයි. මෙහෙන් තියෙන ත්‍රිකෝණය හොඳයි. ත්‍රිකෝණය මෙහෙම තියෙනවා. ඒක අමතක කරලා තියෙන්නේ. මේ පාද සමාන වෙලා තියෙන්නේ. KCD ත්‍රිකෝණේ පාද දෙකක් එකිනෙක සමාන වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? KCD ත්‍රිකෝණය සමදිපාද වෙනවා KCD ත්‍රිකෝණය සමදිපාද වෙනවා සමදි පාද වේ CK සමානයි DK හේතුව මොකද්ද අනුරූප අංග අංග සම ත්‍රිකෝණ ඒක හින්දා මේක එම නිසා KCD ඉබේම සමදිපාද ත්‍රිකෝණයක් වෙනවා KCD ඉබේම සමදිපාද ත්‍රිකෝණයක් වෙනවනේ හරි එහෙනම් මොකද වෙන්නේ KCD සමදිපාද ත්‍රිකෝණයක් නම් මොකද වෙන්නේ Thank you.